කලින් පැහැදිලි කිරීම වලදී ආචාර්ය රුචිර විජේසේන ඕගලන්ට කියනවා කොහොමද නැනෝ ලෝකයේ ද්‍රව්‍ය බලාගන්නේ කියලා. එතකොට නැනෝ තාක්ෂණයෙන් යමක් අපි නිර්මාණය කරාම කියන්නේ නැනෝ ස්කේල් එකේ නැනෝ පරිමාණයේ අපි පදාර්ථයක් හැදුවොතින් ඒ පදාර්ථය අපි බලාගන්නට ක්‍රමවේදයක් තියෙන්නට ඕනේ. ඒ ක්‍රමවේදය තමයි රුචිර පැහැදිලි කරේ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය ඒ වගේම පරමාණුක බල අන්වීක්ෂය වැනි දියුණු අන්වීක්ෂ පාවිච්චි කරලා ඒක කොහොමද කරන්න කියලා. එතකොට විද්‍යාඥයෙක් වශයෙන් ඔබ නැනෝ පරිමාණයේ කිසියම් ද්‍රව්‍යයක් නිෂ්පාදනය කරාම ඒක බලාගන්නට අනිවාර්යෙන් ඔවැනි උපකරණයක් අවශ්‍ය කරනවා. මොකද ඔබට නැනෝ ලෝකේ පේන්නේ නැති නිසා. එතනින් එහාට ගියාම දැන් නැනෝ ලෝකේ ඔබට බලාගන්නට පුළුවන් නේ අර කියපු ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය පරමාණුක බල අන්වීක්ෂය වැනි උපකරණ පාවිච්චි කරලා. එතනින් එහාට මේ නැනෝ ලෝකයේ තිබෙනා වූ විවිධාකාරයේ ගුණාංග, ඒ කියන්නේ නැනෝ ද්‍රව්‍යයන් වල ඒ නැනෝ පදාර්ථයේ ගුණාංග. එහෙම නැත්නම් නැනෝ පාටිකල් එකක නැනෝ අංශුවක් තවත් සංයෝගයකට දක්වන්නා වූ ආකර්ෂණ බල වැනි විවිධ කරුණු ගැන තවදුරටත් අධ්‍යයනය කිරීම සඳහා අපිට තවත් දියුණු උපකරණ අවශ්‍ය කරනවා. අන්න එවැනි උපකරණයක් ගැන තමයි මම දැන් මේ පැහැදිලි කරන්නට උත්සාහ කරන්නේ. අපි හැමෝම දන්න මහවිද්‍යාඥයෙක් වන ඇල්බර්ට් අයින්ස්ටයින් එතුමා සොයාගැනීමක් කරනවා 1905 දී ප්‍රකාශ විද්‍යුත් ආචරණය නමින්. එතුමා එහිදී සිදු කරන්නේ ලෝහ මතුපිටක් මතට ආලෝකය ලබා දීලා එයින් ඉලෙක්ට්‍රෝන එළියට එමක් නිරීක්ෂණය කිරීම. එහිදී ඔහු කියනවා කිසියම් ෆ්‍රීකවන්සි එකක් කිසියම් සංඛ්‍යාතයකින් ඔබ තරංගයක් ලබා දුන්නොතින් ලෝහ පෘෂ්ඨ මතුපිටක් මතට එයින් ඉලෙක්ට්‍රෝන එළියට ගන්න පුළුවන් කියලා. ඊට පස්සේ මෙන්න මේ සොයා ගැනීමට 1912 දී ඔහුට නොබෙල් ප්‍රයිස් එක හම්බ වෙනවා. මෙන්න මේ සොයා ගැනීම ඔස්සේ තවදුරටත් පරීක්ෂණ කරමින් යනවා විද්‍යාඥයෝ. ඉතින් 1950 ගණන්වලදී කාල් ස්පීග්මන් කියන පුද්ගලයා ඔහු සොයා ගැනීමක් කරනවා මේ ප්‍රකාශ විදුලිය ආචරණය පාවිච්චි කරන්න පුළුවන් කියලා රසායනික සංයුතීන් හඳුනා ගන්නට. මම මෙතෙන්දී මම මෙහෙම පැහැදිලි කරන්නම්. දැන් අපි කතා කරනවානේ නැනෝ තාක්ෂණයේ විශ්මයජනක නිර්මාණයන් ගැන. උදාහරණයක් විදිහට අපි ග්‍රැෆයිට් වලින් ග්‍රැෆීන් නිර්මාණය කිරීම අපි කතා කරනවා. ග්‍රැෆීන් කියලා කියන්නේ නැනෝ ලෝකයේ විශ්මයජනක ද්‍රව්‍යයක්. මෙන්න මේ නැනෝ ලෝකයේ විශ්මයජනක ද්‍රව්‍යයක් වන ග්‍රැෆීන් වල සමහර ගුණාංග එහෙම නැත්නම් ඒ ග්‍රැෆීන් වල තිබෙනා වූ රසායනික සැකැස්ම අවබෝධ කර ගැනීමට අපිට මේ උපකරණය පාවිච්චි කරන්න පුළුවන්. අපි එතෙන්දී උදාහරණයක් විදිහට අපි ගත්තොතින් කාබන්. ඔබ දන්නවා කාබන් වල විවිධ මුහුම් කරන අවස්ථා තිබෙනවා. කාබන් වල සාමාන්‍ය මුහුම් කරන අවස්ථාවක් විදිහට අපිට ගන්න පුළුවන් sp3 කාබන් කියන එක. ඒ වගේම තමයි සමහර කාබන් වල sp2 මුහුම් කරන අවස්ථාවක් තියෙනවා. සමහර කාබන් sp මුහුම් කරන අවස්ථාවක් තිබෙනවා. එතකොට මෙන්න මේ sp2 මුහුම් කරන අවස්ථාව සහ sp3 මුහුම් කරන අවස්ථාවේදී කාබන් පරමාණුවකින් ඉලෙක්ට්‍රෝනයක් එළියට ගැලවීම ඔබ ලබා දෙන ශක්තියත් එක්ක ඒ එක එක ඒ රසායනික සංයුතියත් එක්ක වෙනස් වෙනවා. අන්න ඒක තමයි පසු කාලීනව අපි ප්‍රකාශ විද්‍යුත් ආචරණය අපි ද්‍රව්‍යයන් හඳුනා ගැනීම සඳහා පාවිච්චි කිරීමට යොදාගන්නේ. එතෙන්දී ඇත්තටම මෙම උපකරණය බොහොම මතුපිටට සංවේදී එහෙම නැත්නම් සර්ෆස් සෙන්සිටිව් උපකරණයක්. මෙතෙන්දී අපි කිසියම් ද්‍රව්‍යයක් අපි කරන්නේ ඒ ද්‍රව්‍ය අපි සකසා ගන්නවා ස්ටබ් එකක එහෙම නැත්නම් සාම්පල් රඳවා තබන්නා වූ රඳවණයක. අපි ඒක රඳවා තබා ගන්නා වූ රඳවණේ අපි මේක ඇතුළට ඇතුල් කරලා ඊට පස්සේ අපි ඒකට කිසියම් ආකාරයක ශක්තියක් ලබා දෙනවා. අපි ඒක ලබා දෙන එක්ස්රේ තමයි අපි මෙතනදී ලබා දෙන්නේ. ඒ ලබා දෙන එක්ස්රේ ශක්තිය එහෙම නැත්නම් එක්ස්රේ වල තිබෙනා වූ ෆෝටෝන් වල ශක්තිය, ඒ ශක්ති පැකට් වල ශක්තිය අවශෝෂණය කර ගන්නා වූ අර පරමාණු වල තිබෙනා වූ ඉලෙක්ට්‍රෝන එළියට නිකුත් වෙනවා. ඒ ඉලෙක්ට්‍රෝන ඒ පරමාණුවෙන් එළියට ගැලවීම සඳහා මුලින්ම ශක්තියක් වැය වෙනවා. අපි කියනවා බන්ධන ශක්තිය කියලා. බන්ධන ශක්තිය කියන එක 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 අවස්ථාවලදී වෙනස් වෙනවා. ඒ බන්ධන ශක්තියට වැය වෙන ශක්තියෙන් පසුව ඉතිරි ශක්තිය යොදා ගන්නවා ඉලෙක්ට්‍රෝනය තමාගේ චාලක ශක්තිය වැඩි කරගන්න. එතකොට ඒ චාලක ශක්තිය හඳුනා ගැනීම සඳහා මෙහි සංවේදක තිබෙනවා. එතකොට ඔබ චාලක ශක්තිය දන්නවා නම් ඔබ මුලින් ඔබ ලබා දුන්නා වූ ඒ මූලික ශක්තිය ඔබ දන්නවා නම් ඔබට බන්ධන ශක්තිය ගණනය කිරීම කරන්නට පුළුවන්. එම බන්ධන ශක්තිය අර මම කලින් කිව්ව එක් එක් පරම එක් එක් රසායනික සංයුතීන් වලට විශේෂයෙන් ඒ එක් එක් පරමාණුක සංයුතීන් වලට ලාක්ෂණිකයි. උදාහරණයක් ඇතුවොත් sp3 කාබන් අවස්ථාවකදී ඉලෙක්ට්‍රෝනයක් ලබා ගන්නා වූ චාලක ශක්තිය
ඒ sp3 අවස්ථාවේදී ඒ අවස්ථාවේදී පරමාණුවට තිබෙනා වූ ඒ බන්ධන ශක්තිය මත තීරණය වෙනවා. එතකොට අපිට අවසාන වශයෙන් ඔබට පුළුවන් බන්ධන ශක්තිය ගණනය කිරීම කරන්න. ඒ බන්ධන ශක්තිය ගණනය කිරීම තුළින් ඔබට පුළුවන් ප්‍රස්ථාරයක් මගින් සොයා ගන්නට ඒ ඒ සංයෝගවල කොයි කොයි තැන්වලද ඒ බන්ධන ශක්තියින් තිබෙන්නේ ඒ බන්ධන ශක්තියන වලට අදාළ ඒ රසායනික සංයුතිය කුමක්ද කියලා. අපි පරිගණකයේ මගින් මේ ගැන තවදුරටත් අපි බලමු මේ ප්‍රස්ථාරයක් අධ්‍යයනය කිරීම තුළින් ඔබට පැහැදිලි කර ගැනීමට හැකියාව තිබෙනවා. මේ තියෙන්නේ ප්‍රකාශ විද්‍යුත් ආචරණය භාවිතා කරලා ඔබ ඒ ඇනලිසිස් එක එහෙම නැත්නම් ඔබේ ඔබ ඔබ පරීක්ෂා කරන ද්‍රව්‍යය පරීක්ෂා කිරීමට පාවිච්චි කරන සම්පූර්ණම උපකරණය. ඉතින් මෙතෙන්දී ඇත්තටම ප්‍රධාන කොටස් දෙකක් අපිට මේකේ දකින්නට ලැබෙනවා. ඒකේ ප්‍රධානම කොටස් විදිහට අපි දකින්න එක ප්‍රධාන එක කොටසක් විදිහට දකින්න පුළුවන් අපේ සාම්පල් එක අපි ඇතුල් කරන කොටස. මෙතන මේකට අපි කියනවා සාම්පල් එක සාම්පල් චැම්බර් එක කියලා. කියන්නේ සාම්පල් එක ඇතුලත් කිරීම කරන ස්ථානය. ඒ වගේම මෙන්න මේ කොටසේ ඇතුළත තමයි අපි සාම්පල් එක ඇනලිසිස් එක කරන්නේ. ඇයි මේ විදිහට කම්පාර්ට්මන්ට්ස් දෙකක් එහෙම නැත්නම් මේ වගේ කොටස් දෙකක් වශයෙන් තිබෙන්නේ. මේ සමස්ත පද්ධතියම අධික රික්තයක් තුල තමයි තියෙන්නේ. ඒකට හේතුව තමයි මම කලින් කිව්වනේ ශක්තිය අවශෝෂණය කරගෙන ඉලෙක්ට්‍රෝන ඒ පරමාණුවේ බලයෙන් ගිලි පරමාණුවේ ආකර්ෂණයෙන් ගිලිහිලා එළියට යනවා. එතකොට ඉලෙක්ට්‍රෝනවල චාලක ශක්තිය තමයි අපි මේකේ සංවේදක මගින් හඳුනාගන්නේ. එතකොට ඉලෙක්ට්‍රෝනවල ගමන් මාර්ගයට කිසි වෙන කිසිදු ආකාරයක බලපෑමක් තියෙන්න බෑ. ඒ නිසා මේ සමස්ත පද්ධතියම රික්තයක තබා ගැනීමට අපිට අවශ්‍ය කරනවා. එතකොට මෙන්න මෙතෙන්දී අපි මේ මේ අපේ සාම්පල් එක මුලින්ම අපි මේක ඇතුළට දාන්න ඕනි. සාම්පල් එක ඇතුළට දාන්නට නම් මේ සාම්පල් චැම්බර් එක අපි වායුගෝලීය පීඩනයට ගේන්න ඕනේ. එතෙන්දී අපි ප්‍රථමයෙන් කරන්නේ මේ සාම්පල් චැම්බර් එකට සම්බන්ධ වෙලා තිබෙනා වූ ටර්බෝ මොලිකියුලර් පම්ප් එක අපි ඕෆ් කරලා ඊට පසුව තමයි අපි මේ සාම්පල් එකට ඇතුළත් කරන්නට පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ අපි ටර්බෝ මොලිකියුලර් පම්ප් එක අපි ඕෆ් කරනවා. ටර්බෝ මොලිකියුලර් පම්ප් එක අපි ඕෆ් කරායින් පස්සේ ඒක ක්‍රියාවිරහිත කළායින් පස්සේ මේ සම්පූර්ණ මේ චැම්බර් එක ඇතුළ වායුගෝලීය පීඩනයට ළඟා වෙනවා. ඒ වායුගෝලීය පීඩනයට ළඟා වුණායින් පස්සේ අපිට පුළුවන් මෙන්න මේ දොර මේක විවෘත කරලා ඔබගේ සාම්පල් එක මේක ඇතුළට ඇතුල් කරන්න. ඊට පසුව අපි කිසියම් වේලාවක් අපි මේ උපකරණය නැවත අර ටර්බෝ මොලිකියුලර් පම්ප් එක ස්විච් ඕන් කරලා නැවත තබනවා මේක නැවතත් ඒ රික්තයක් ලබා ගැනීම සඳහා. එතකොට අපි සාමාන්‍යයෙන් එක වැඩි කිරීම 10 රින 7 මිලිබා කියන ඒ රේන්ජ් එකට අපි ගේනවා. ඒ තරම් රික්තයක් අපි මේක ඇතුළේ නිර්මාණය කර ගන්නවා. ඒ රික්තය නිර්මාණය කරගෙන පසුව පුළුවන් අපිට මේ සාම්පල් එක අපේ ඇනලිසිස් චැම්බර් එක එහෙම නැත්නම් අපි විශ්ලේෂණය කරන්නා වූ කුටීරයේ වෙත මේකෙන් මේ පැත්තට සාම්පල් එක ගන්න. එතෙන්දී මෙන්න මේක ඇතුලේ තිබෙනවා කිසියම් දොරක්. අපිට ඒක පරිගණකයේ මගින් මේ දොර විවෘත කිරීමේ හැකියාව තිබෙනවා. ඉන්පසු ඔබට පුළුවන් ඉතාමත්ම හෙමින් මෙන්න මේ විදිහට මෙන්න මේ හැන්ඩල් එක ඉදිරියට ගෙනහිල්ලා සාම්පල් එක ඇතුල් කරන්න. ඊට පස්සේ සාම්පල් එක ඇතුල් කරායින් පස්සේ ඉන් අනතුරුව තිබෙන්නේ මේක විශ්ලේෂණය කිරීමේ කාර්යවලිය. තවදුරටත් පුළුවන් මේ සාම්පල් එකක් මම මේක දැනටත් ඇතුල් කරලා තිබෙනවා. ඒ සාම්පල් එක ඔයගලන්ට බලා ගන්නට පුළුවන් මේ තිබෙන්නා වූ ඇතුල් කරන ලද සාම්පල් එකක් තමයි තිබෙන්නේ. කළු පාට තිබෙන්නේ කාබන් ටේප්ස්. ඒ කාබන් ටේප් එකක් උඩට තමයි මගේ සාම්පල් එක රඳවලා තිබෙන්නේ. එතකොට දැන් මේ තියෙන්නේ ඒ සාම්පල් එක. එතකොට මම අර කලින් කිව්වා වගේ මෙන්න මේ මැද තිබෙන්නා වූ මේ 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 ගේට් වැල්ව් එක මේ වැල්ව් එක ඕපන් කරලා මේ සාම්පල් එක ඇතුළට යවන්නට පුළුවන්. මම නැවත වතාවක් සම්පූර්ණයෙන්ම සාම්පල් එක ඇතුල් කරලා පෙන්වන්නම්. ඔව් මම පරිගණක විධානයක් ලබා දුන්නා ගේට් වැල්ව් එක ඕපන් කරන්න. දැන් ගේට් වැල්ව් එක ඕපන් වෙලා තිබෙන්නේ. දැන් මට පුළුවන් මෙන්න මේ හැන්ඩල් එක මෙහෙම ක්‍රමානුකූලව ඉතාමත්ම ප්‍රවේශමෙන් ඉදිරියට ගෙනහිල්ලා මේ සාම්පල් එක මෙන්න මේ විදිහට මේ සාම්පල් චැම්බර් එකේ එහෙම නැත්නම් මේ ඇනලිසිස් චැම්බර් එකේ එහෙම නැත්නම් අපි පරිශ්‍රණය කරන ස්ථානයට රඳවන්න මෙන්න මේ විදිහට. ඊට පස්සේ නැවත වතාවක් මේ හෝල්ඩර් එක අපි එළියට ගෙන යාමක් සිද්ධ කරනවා. ඉන්න අනතුරු නැවත මේ ගේට් වැල්ව් එක වහන්න ඕනේ. මම අනතුරු මම නැවත වතාවක් ගේට් වැල්ව් එක වසා දමා
මේ ඇනලිසිස් චැම්බර් එක නැවත සෑම්පල් චැම්බර් එකෙන් අයිසොලේට් කරා එහෙම නැත්නම් ඒක වෙන් කරගත්තා දැන් මට පුළුවන් දැන් මගේ ඇනලිසිස් එක කරන්න දැන් මෙහිදී මම මෙන්න මේ සෑම්පල් එකට තමයි මගේ එක්ස්රේ කිරණ කදම්බේ යොමු කරන්නේ එක්ස්රේ කිරණ කදම්බේ යොමු කරායන් පස්සේ යොමු කරන ලද එක්ස්රේ කිරණ කදම්බේ නිසා ඒ කිරණ කදම්බේ ශක්තිය අවශෝෂණය කරගන්නා වූ ඒ අදාළ ද්‍රව්‍යයේ ඉලෙක්ට්‍රෝන එයා එහි තිබෙනා වූ පරමාණු වල ආකර්ෂණ බලයෙන් ගිලිහිලා රික්තයට ගමන් කරනවා එතෙන්දී එයා කිසියම් චාලක ශක්තිය ලබා ගන්නවා ඒ ලබා ගන්න චාලක ශක්තිය මෙහි තිබෙනා වූ ඩිටෙක්ටරයක් මගින් අපිට හඳුනා ගන්නට පුළුවන් ඒ ඩිටෙක්ටරේ මගින් එහෙම නැත්නම් ඒ සංවේදකයේ මගින් හඳුනාගස්සෙන් පස්සේ ඔබ දන්නවා චාලක ශක්තිය ඔබ දන්නවා ඔබ මුලින් ලබා දුන්නු ප්‍රධාන එක්ස්රේ ඒ කිරණවල ශක්තිය එතකොට ඔබට පුළුවන් බන්ධන ශක්තිය ගණනය කිරීම කරන්නට හොඳයි මේ තියෙන්නේ කාබන් සංයෝගයක අපි ලබා ගන්නා ලද ප්‍රස්ථාරය ප්‍රකාශ විදුලිය ආචරණය කියන සංසිද්ධිය පාවිච්චි කරලා අපි ලබා ගන්නා ලද මේ ප්‍රස්ථාරයක් තමයි අපි මෙතන පෙන්눔 කරන්නේ මෙතෙන්දී ඔයගොල්ලන්ට පැහැදිලිව පේනවා මේ පල්ලෙහා එහෙම නැත්නම් ඔබගේ මේ 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 graph එකේ x අක්ෂයේ පෙන්눔 කරන්නේ binding energy එහෙම නැත්නම් මම කලින් සඳහන් කරන ලද බන්ධන ශක්තිය ඒක අපිට පෙන්눔 කරන්නේ electron volts වලින් y අක්ෂයෙන් පෙන්눔 කරනවා එක් එක් බන්ධන ශක්තියන් වලට අදාළව නිකුත්ුණු ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය එහෙම නැත්නම් counts ප්‍රමාණය එතකොට ඔයගොල්ලෝ හොඳට බලන්න මේ carbon මේ සංයෝගයේ ඕගොල්ලන්ට පේනවා මේ carbon carbon අවස්ථාව එහෙම නැත්නම් කාබන් කාබන් බන්ධනයක් තිබෙනා වූ ඒ රසායනික සංයුතයකින් නිකුත් වුණු ඉලෙක්ට්‍රෝන වල ව්‍යාප්තිය තමයි මෙන්න මේ කොටසෙන් පෙන්눔 කරන්නේ. ඒකට අපි කියනවා C1s CC බොන්ඩ් එකක්. ඒ කියන්නේ එහෙම නැත්නම් කාබන් 1s බොන්ඩ් එකක් තිබිච්ච අවස්ථාව. එන CC කාබන් ටු කාබන් බොන්ඩ් එකක් තිබිච්ච අවස්ථාවක ඉලෙක්ට්‍රෝන නිකුත් වීම තමයි මෙන්න මේ තනි ප්‍රස්ථාරයෙන් පෙන්눔 කරන්නේ. මෙන්න මේ ඩිස්ට්‍රිබියුෂන් එක මේ ව්‍යාප්තිය. එතකොට ඔබට පේනවා ඒක කිසියම් වූ බන්ධන ශක්තියක් එයාගේ පෙන්눔 කරනවා. ඒ බන්ධන ශක්තිය 284.8ක් වශයෙන් අපිට ආසන්න වශයෙන් පෙන්눔 කරන්න පුළුවන් මේ C1s CC බන්ධන ශක්තිය. ඒක සාමාන්‍යයෙන් කාබන් 1s sp3 මුහුම් කරන අවස්ථාවක් තිබෙන වෙලාවකදී ඉලෙක්ට්‍රෝනයක් කාබන් පරමාණුවකින් ගැලවීමට අවශ්‍ය කරන බන්ධන ශක්තිය. ඒ වගේම තමයි මේ කාබන් 1s CO බන්ධනයක් තිබෙනා වූ අවස්ථාවකදී කොහොමද ඒ CO බන්ධනයක් තිබෙනා වූ අවස්ථාවකදී කාබන් C1s කියන කවචයෙන් එහෙම නැත්නම් කාබන් 1s කවචයෙන් ඉලෙක්ට්‍රෝනයක් එලියට ගැලවෙන අවස්ථාව කාබන් 1s කවචයෙන් ඉලෙක්ට්‍රෝනයක් ගැලවෙන අවස්ථාවේදී මේ CO බොන්ඩ් එකක් තියෙනකොට එයාගේ බන්ධන ශක්තිය මෙන්න මේ අවස්ථාවේ තමයි පෙන්වන්න කරන්නේ. ඒ කියන්නේ 286.8ක විතර වගේ ප්‍රමාණයක් අපිට මෙතෙන්දී අපිට බලා ගන්නට පුළුවන්. 286.8 මෙන්න මේ රේන්ජ් එකේ තමයි අපිට දැක ගන්නට පුළුවන් ඉන්නේ. ඒ වගේම තමයි C double bond O කියන ඒ රසායනික සංයුතියක් එවැනි බන්ධනයක් තිබුණොත් ඒ අවස්ථාවකදී ඉලෙක්ට්‍රෝනයක් කාබන් 1s කියන කවචයෙන් එමිට් වෙන්න නම් නිකුත් වෙන්න නම් එයාට මෙන්න මේ කියන බන්ධන ශක්තිය අවශ්‍ය කරනවා. ඉතින් මෙන්න මේක තමයි මට පැහැදිලි කරන්න අවශ්‍ය කරේ. එතකොට අපිට දැන් පුළුවන් හිතන්නකෝ ඔබගේ තිබෙනා ග්‍රැෆීන් නම් ඔබගේ කාබන් ටු කාබන් ඩබල් බොන්ඩ් එකක් තිබෙනවා. එතකොට එයාගේ එන්නේ අවස්ථාවකදී ඉලෙක්ට්‍රෝනයක් කාබන් පරමාණුවකින් නිකුත් වෙන්නේ හරියටම 284 කියන ඉලෙක්ට්‍රෝන වෝල් 284 කියන තැනදී. ඒ කියන්නේ මෙන්න මේ මෙන්න මේ පොයින්ට් එකේදී ඔබට කිසියම් ආකාරයක පීක් එකක් බලා ගන්නට පුළුවන්. එතකොට ඔබ හිතන්න ඔබ ග්‍රැෆයිට් වලින් ග්‍රැෆීන් හැදුවා. ඔබ ග්‍රැෆීන් හැදුවොත් ග්‍රැෆයිට් වල තිබෙනා වූ ඒ සංයුතියට වඩා ග්‍රැෆීන් වල තිබෙනා වූ ඒ රේෂියෝස් එහෙම නැත්නම් මේ කාබන් ටු කාබන් ප්‍රතිශතය කාබන් ටු කාබන් බොන්ඩ් එකේ ඒ තියෙනා වූ ඩබල් බොන්ඩ් එක නිසා මෙන්න මේ කියන බන්ධන ශක්තිය කියන එක වෙනස් වීමේ හැකියාව තිබෙනවා. ඉතින් ඔන්නෝක තමයි අපි පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ. මෙතනින් ඔයගොල්ලෝ ගෙනිය ඔයගොල්ලෝ දැනගන්න ඕනි කාරණාව තමයි විවිධ රසායනික සංයුතීන් මත බන්ධන ශක්තියන් වෙනස් වෙනවා. ඒක විවිධ සංයෝග වලට වෙනස් වෙන්න පුළුවන්. ඔබගේ ද්‍රව්‍යයේ තිබෙනා වූ එක් එක් සංයෝගයේ තිබෙනා එක එක මෙටල් එකක් විදිහට තිබෙන්නේ එහෙම නැත්නම් ඒක මෙටල් ඔක්සයිඩ් එකක් විදිහට තිබෙන්නේ නැත්නම් ඒක තිබෙන්නේ මෙටල් නයිට්‍රේට් එකක්ද කියන එකත් මත එයාගේ බන්ධන ශක්තිය වෙනස් වෙන්න පුළුවන්. අපිට ඒකත් එන්නේ කරුණු කාරණා ඔස්සේ අපිට පුළුවන් තමාගේ ද්‍රව්‍ය මොකක්ද කියලා හරියටම බලා ගන්නට මේ XPS එහෙම නැත්නම් ප්‍රකාශ විදුලි ආචරණය භාවිත කරලා අපි මේ භාවිත කරන X-ray ෆෝටෝ ඉලෙක්ට්‍රෝන ස්පෙක්ට්‍රොස්කෝපි කියන මේ උපකරණය භාවිතා කරලා අලුත් වීඩියෝස් ගැන අප්ඩේට්ස් දැනගන්න විදුසර YouTube channel එක subscribe කරන්න notification වලට bell icon එක click කරන්න